ගන්ධබ්බ රුක්ෂ මූලයේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ සූදානම් වුණ වෙලාවේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශ්‍රී පාද පත්මේ අල්ලලා වන්දනා කරලා කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින සීක්වා. භාග්‍යතුන් වහන්සේම ඉරිදිමත් භික්ෂූන් අතර අග්‍රයි කියලා මා ගැන වදාලේ. මේ මොග්ගල්ලාන ඒතදග්ගම් භික්කවේ මම ශාවකානං යදිදං ශාවකානං ඉද්දිමන්තානං යදිදං මහා මොග්ගල්ලානෝ ඉරිදිමත් භික්ෂූන් අතර මොග්ගල්ලාන අග්‍රයි කියලා. ඒ නිසා මේ තීර්ථකයන් දමනේ කරන්න ප්‍රාතිහාර්ය පාණ්ඩ මාහට පවරන්න මොග්ගල්ලාන ඔබ කොහොමද ප්‍රාතිහාර්ය පාන්නේ? ඔන්න අහගන්න මොගලම් මහරහතන් වහන්සේගේ ඉරිදියේ තරම. ස්වාමීනි, යොදුන් 84,000ක් වතුරෙන් යට තියෙන මහා මේරු පර්වතේ මම අරගෙන තල ඇටයක් හිර කරගන්නවා වගේ මගේ දත් අස්සේ හිර කරගන්නම් කිව්වා. ඉදිරියට තමන්ගේ ශරීරය කොච්චර විශාල කරන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මහපොළොව වගේම අතක් මම මවලා මේ මහපොළොව ඉන්න සියලුම ජීවීන් මේ අතට අරගෙන මේ මහපොළොව අනිත් පැත්ත පෙරලන්න පුළුවන්. මහමේරුව පර්වතය අතට අරගෙන පෘථුවියේ ඒක උඩින් තියලා කුඩයක් අතින් ගත්ත භික්ෂුවක් සක්මන් කරනවා වගේ මම සක්මන් කරන්නම් කියෝ. මේ ඉරහඳ කරද්ද රෝදයකට වගේ තියාගන්නම් කියෝ. මේ වලාකුලකින් වැසී ඇති ඉර මඩල අද ඔය ලැජ්ජාවට වැහිලා වගේ මොගලම් මහරහතන් වහන්සේ මෙහෙම අතින් ස්පර්ශ කළා. මේ ඉර මෙහෙම ඇල්ලුවා අතින්. සඳ මඩල මෙහෙම අතින් ඇල්ලුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මොග්ගල්ලානට ප්‍රාතිහාර්ය පාණ්ඩ දෙන්න කිව්වා. මොග්ගල්ලාන මේ ගන්ධබ්බ රුක්ෂ මූලයේ ප්‍රාතිහාර්ය පාන කටයුත්ත මට පැවරිච්ච දෙයක්. ඔබ කියපු දේවල් ඔබට කරන්න පුළුවන් බව හැබෑව. නමුත් මොග්ගල්ලාන මේ වෙලාවේකට සුදුසු කාලේ නෙවේ. එදා බුදුරජාණන් වහන්සේ සෑවැත් නුවර පූර්වාරාමයේ වැඩ සිටිද්දී පොඩි හාමුදුරුවරු කණ්ඩායමක් හයියෙන් හිනා වෙවි උකුළු මුකුළු කර කර ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේත් වැඩ හිටියා පූර්වාරාමයේ. මොග්ගල්ලාන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මොග්ගල්ලාන මේ නවක පැවිද්දෝ සංවරයක් නැතුව භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා කියලා ගානක් වත් නැතුව මේ පූර්වාරාමේ හරියට සද්ද කරනවා. ඔබ මේ පිරිස සංවේගයට පත් කරන්න ඕන කියලා කිව්වා. එදා මොගලම් මහරහතන් වහන්සේ පූර්වාරාමෙන් එළියට වැඩලා ඒ පූර්වාරාමේ උඩ කොතට ඇඟිල්ලෙන් හිර කරලා තොටිල්ලක් හොල්ලනෝ වගේ යටතට්ටුවේ කාමර 500යි උඩතට්ටුවේ කාමර 500කින් යුතු දහසක් කුටි තියෙන පූර්වාරාමේ තොටිල්ලක් වගේ හෙල්ලුවා මහපොට ඇඟිල්ලෙන්. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් මහපොට ඇඟිල්ලෙන් පූර්වාරාමයේ හොල්ලපු ඒ ආනුභාව සම්පන්න තෙරුන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන්. එදා ශක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය හන්දයි පැමිණිලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන එහා පැත්තෙන් මොගලම් මහරහතන් වහන්සේ වැඩ හිටියා. එදා බුදුරජාන් වහන්සේ සක්දෙවිඳුට තණ්හාව සේකර ගැනීම පිණිසයි දහම් දෙසුවේ. සාදුකාර දිදී සක්දෙවිඳු අහගෙන හිටියා. එතනින් ධර්ම කතාවෙන් අනතුරු අතුරුදහන් වෙලා ගියා.
අපගේ මහා මුගලන් මහරහතන් වහන්සේට හිතුණා මේ සක්‍ර දේවේන්ද්‍රයා මේ ගැඹුරු බණ ඇහුවේ ඇත්තටම මේ සක්‍රයට මේක තේරුණාද දන්නේ නැහැ. මෙයාට මේ බණ තේරුණාද කියලා මම අහන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ගාවෙන් අතුරුදහන් වුණා. වෛජයන්ත ප්‍රාසාදේ ළඟ පහළ වුණා. වෛජයන්ත ප්‍රාසාදේ කියන්නේ ඒ ප්‍රාසාදයේ වහලවල් 1000ක් තියෙනවා. කොත් 1000ක් තියෙනවා. තන්නිකර මැණික් වලින් තියෙන්නේ. ස්වර්ණ රත්තරණෙන් කැටයම් කළා තියෙන්නේ සක්දෙවිඳුගේ මාලිගාව. වෛජයන්ත ප්‍රාසාදේ විජයෝත්පහය සිංහල වචනේ විජයෝත්පහය වෛජයන්ත ප්‍රාසාදේ සුරාසුරි යුද්ධෙන් ජයගත්ත නිසා සක්දෙවිඳුට මාලිගාව පහළ වුණේ. මොගලම් මහරහතන් වහන්සේ පහළ වෙනකොට සක්දෙවිඳු දිවි අක්ෂරාව ටිකත් එක පිරිවරගෙන ඉන්නවා. මේ දැන් ටිකකට කලින් බණ අහපු කෙනා මේ දිවි අක්ෂරාව මැද මොගලම් මහරහතන් වහන්සේ වඩිනවා දැකලා සක්දෙවිඳු ගිහිල්ලා වන්දනා කළා. ස්වාමිනී වඩින්න වඩින්න කියලා සක්දෙවිඳුනි මම පැමිණි බුදුරජාණන් වහන්සේ ගාම්භීර ධර්මයක් තණ්හාව ක්ෂය කිරීම ගැන වදාළේ. ඔබට ඒක කොහොමද වැටහුණේ? අනේ ස්වාමිනී ඒක මට තේරුණා. අනේ වඩින්නකෝ. මේ මාලිගාව රත්තරන්. බිම තනිකර මැණි. මේ ආසනේ පළඟු. මේ ආසනේ වෛරෝඩි. බොහොම හොඳයි බොහොම හොඳයි සක්‍ර දේවේන්ද්‍රේ. සක්‍ර දේවේන්ද්‍රේ මම ආවේ බුදුරජාණන් වහන්සේ තණ්හාව ක්ෂය කිරීම ගැන ධර්මයක් වදාලා. ඒක ඔබට වැටහුණාද කියලා සාකච්ඡා කරන්නයි. අනේ ස්වාමීනි දහම් කතාවක් සිද්ධ වුණා. මේ වඩින්නකෝ වඩින්නකෝ මෙන්න මේ පැත්තින් තමයි මේ කාමරවලට පාරවල් තියෙන්නේ. බොහොමදයි සක්දෙවිඳුනි. සක්දෙවිඳුනි මම පැමිණියේ බුදුරජාණන් වහන්සේ තණ්හාව ක්ෂය කිරීම ගැන දහමක් වදාලා ඒ දහම ඔබට තේරුණාද දන්නේ නැහැ කියලා. ස්වාමීනි මේ මාලිගාවේ කුළු ගෙවල් 1000ක් තියෙනවා. කොත් 1000ක් තියෙනවා. මොගලම් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ සක්කරයා මේ මාලිගාව ගැන මම කියන්නේ. මම මොහුව සංවේගීටපත් කරන්න ඕන කියලා. එසැණින් මොගලම් මහරහතන් වහන්සේ වෛජයන්ත ප්‍රාසාදයෙන් එළියට ඇවිල්ලා වෛජයන්ත ප්‍රාසාදේ පාදමට මහපොට ඇඟිල්ලෙන් ගැහුවා. මහපොට ඇඟිල්ලෙන් තට්ටු කරනකොට මේ වෛජයන්ත ප්‍රාසාදේ කම්පා වුණා. සෙලවෙන්න ගත්තා. තොටිල්ලක් වගේ හිත මේට සෙලවෙන්න ගත්තා. දිවි අප්සරාවෝ යටි ගිරියෙන් ගැහුවා. ඒ මාලිගාව ඇස්සේ දිව්‍යංගනාව කී දෙනෙක් ඉන්නවද? 16 ලක්ෂයක් විතර ඉන්න. අම්මෝ කියනවා. සක්‍ර දේන්ද්‍රයා. 16 ලක්ෂයක් දිව්‍යංගනාව. 16 ලක්ෂයක් එක හඳින් යටිගිරියෙන් ගෑ ගහනකොට මුළු දිව්‍ය ලෝකෙම කම්පා වෙලා ගියා. බවලත්තුන්ගේ කෑ ගැහිල්ලක් දන්නවනේ. ලොමු දැහැ ගැන්වුණා. සක්දෙවිඳු මොගලම් මහරහතන් වහන්සේ ළඟ වැඳලා ඇහුවා ස්වාමීනි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් තමයි ඒක ඔළුවට ආවේ. තණ්හාව ගෙවා දැමීම ගැන දහම අසද්දී ඒ ගැන ප්‍රමාද වූ සක්දෙවිඳුව සංවේගයට පත් කරන්න කුළු ගෙවල් 1000කින් යුතු සක්දෙවිඳුගේ වෛජයන්ත ප්‍රාසාදය මහා පොට ඇඟිල්ලෙන් යම් භික්ෂුවක් සෙලෙව්වාද ඒ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන්. එදා අපගේ බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් පිරිවරාගෙන මේ පෘථිවිය ඉඳලා අහසින් තවුතිසාවට වඩින දවසයි. අපිට අදෘශ්‍යමාන වූත් මහ සුවිශාල වූ පර්වතයක් තියෙනවා මහමේරු පර්වතය කියලා. ඒ පර්වතයේ මුදුන වෙන තැන තමයි මේ තවුතිසාව තියෙන්නේ. ඔය මහමේරු පර්වතයේ පාමුල
නන්දෝපනන්ද කියලා නාගරාජයේ දරණ ලාගෙන හිටියා. අපි රහතන් වහන්සේලා අහසින් වඩිනකොට රහතන් වහන්සේලාගේ පාවල තිබ්බ දූවිලි අහසින් වැටිලා නන්දෝපනන්ද නාගයාගේ ඇඟට වැටුණා. ওই නාගරාජවරු සුළු දෙයක් කිපෙනවා. තමාට අවමන් කළා කියලා හිතනවා. ඊට පස්සේ මේ ශ්‍රමණයා මගේ ඇඟටත් වැලිහගෙන මේ යන ගමන මම යන්න දෙන්නේ නැහැ කියලා මහා මේරුව පර්වතේ වටේ දරණ ලාගෙන මුළු දිව්‍ය ලෝකෙටම වැහෙන්න පෙනී පිබ්බුවා. ඒත් මෙහිං බුදුරජාණන් වහන්සේ වඩිනවා මේ පැත්තේ තව දිශාව ඒ අතරතුර පෙන ගොබේ තියෙනවා. පේන්නේ නැහැ දැන්. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි වෙනද පෘථුවියෙන් මෙතරම් දුරක් අපි එනකොට අපිට තව දිශාව පේනවා. අද තව දිශාව පේන්නේ නැහැනි කියලා. පින්වත් මහණෙනි නන්දෝපනන්ද නාගයා කිපිලා පෙන ගොබයක් දරාගෙන අපේ මඟ අහුරනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේ රට්ඨපාල මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කියා හිටිය ස්වාමීනි අපි ওই නාගයව දමනය කරන්න එපා පින්වත් මහණෙනි එපා. ඔය නන්දෝපනන්දට තියෙන ඉරිදිය ඉතාම ශනිකව ගන්න පුළුවන් ඉරිදියක් තියෙන්නේ. භයානකයි ඔහු සමග යුද්ධයට යෑම. මොග්ගල්ලාන ඔබට ඒක සුදුසුයි. ඒ කියන්නේ වෙන රහතන් වහන්සේලා සමාධියට සංවදිනවටත් වැඩිය වේගෙන් මේ නාගයාට පුළුවන් එක එක ඉරිදී. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමුකෝ ඇඟෙන් දුම පිට කරලා ඊළඟට ඇඟෙන් ගින්දර පිට කරන්න සමාධියකින් සමාධියකට යන්න ඕන. ඉතින් රහතන් වහන්සේ නමක් ඇඟෙන් දුම පිට කරලා ගින්දර පිට කරන තේජෝ ධාතු සමාපත්තියට යන්න කලින් අරය අනිත් ඉරිදිය පානවා. ඒතර මේ රහතන් වහන්සේට කාලය මැදේ. ඒතර මේ රහතන් වහන්සේ ගොදුරු වෙන්න පුළුවන් අරයගේ මේ හිංසාවට. හැබැයි ඒ නන්දෝපනන්ද නාගයාගේ ඉරිදියට වැඩිය වේගෙන් වැඩ කරනවා මොගලම් මහරහතන් වහන්සේගේ ඉරිදිය. ඒ නිසා මොග්ගල්ලාන ඔබ යන්න කිව්වා. මොගලම් මහරහතන් වහන්සේ ඒ ශනේහින් මේ මොහොතින්ම අර පර්වතයේ දරණ ලාගෙන පෙනෙන් දිව්‍ය ලෝකේ වාගෙන හිටපු නායාගේ ඇඟට උඩින් තමනුත් නයික් විදියට වෙස්මාරු කරගෙන තමනුත් දරණ ලාගෙන අරයාගේ පෙනේ උඩින් තමාගේ පෙනේ තියලා මිරිකෝ හිර කරන නන්දෝපනන්ද බැලුව මේ මොකෙද්ද මේ කියලා හිටපන් කියලා ඉක්මනට ඇඟ මාරු කරගෙන ඇඟෙන් ගින්දර දාන්න ගත්තා. ඉතින් මුගලම් මහරහතන් වහන්සේත් එසැණීම මේ ඉස්සලම දුම් දාන්න පටන් ගත්තා. තමනුත් දුම දානවා. මුගලම් මහරහතන් වහන්සේගේ දුමෙන් නාගයාගේ දුම වැහුණා. නාගයා ගින්දර පිට කරන්න ගත්තා. මුගලම් මහරහතන් වහන්සේගේ ගින්දරේ නාගයාගේ ගින්දර යට වුණා. ඊට පස්සේ එසැනින් නන්දෝපනන්ද නාගයාගේ නහය අස්සෙන් මුගලම් මහරහතන් වහන්සේ නායාගේ බඩ ඇතුට ගියා. ඇතුට ගිහිල්ලා ලොකු සිලින්දරයක් ආසේ සක්මන් කරනවා වගේ අරයට දැනෙන්න අඩිය දියතියා මුගලම් මහරහතන් වහන්සේ සක්මන් කරනවා. ඒතර නයාට ඇඟ බරයි. ඊට පස්සේ නයා හිතුවා හරි උඹ ඕනම සෙල්ලමක් දාලා වරෙන් එන්නේ මෙතන ඉන්නේ එනකොට මම ඔබ හපනවා කියලා. බුදුරජාණන් වහන්සේ නයාගේ සිතුවිල්ල දැක්කා. දැකලා බඩ ඇතුළට ඇහෙන්න කිව්වා. මොග්ගල්ලාන පරිස්සමෙන් කියලා. ඒක මේ වගේ. ඒ දණ්ඩකින් තාත්තයි පුතයි යනවා. තාත්තටත් ඒ දණ්ඩින් යන්න පුළුවන් පුතාටත් ඒ දණ්ඩින් යන්න පුළුවන්. ඒ වුණාට තාත්තගේ කටින් කියවෙනවා මොකද්ද? පරිස්සමෙන් කියා පරිස්සමෙන් පුතා කියා. ඒ වගේ මොග්ගල්ලාන පරිස්සමෙන් කියා.
නාගයාගේ කුසේ ඉඳලා බුදුරජාණන් වහන්සේ තිස්සෙනම ලවැන්දා. ඒ අරයා හිතලා එයාගේ ඉරිදියට සමවදින්න කලින් එළියට ආවා. අරයා නයා හිතනකොට එළියටත් ඇවිල්ලා ඉවරයි. ඒ සැනින් මුගලන් මහරහතන් වහන්සේ විශාල ගුරු රාජයේ වෙස්යක් මවා ගත්තා. ගුරුලා උකුස්සවාගේ හොට තියෙන විශාල සතේ එයාව දකින්න නයි අතිශයින් බයයි. නාගයෝ අතිශයින් බයයි. එදුර වේගෙන් අහස ඉඳලා පියාසර කරගෙන දැහැගන්න ස්වභාවයෙන් එනකොටම ඉක්මනට නාග වේශය අත්හැරලා මානවක වේශයක් කරන් වැඳලා කිව්වා, මාව බය කරන්න එපා, මාව බේරන්න මං ඔබ වහන්සේ සරණ යනවා කියලා. ඊට පස්සේ කිව්වා, මාව සරණ යන්න එපා, බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා. ලේසියෙන් කෙනෙකුට දමණය කළ නොහැකි නන්දෝපනන්ද කියන නාගයා දමණය කළාද යම් මේ බුද්ධ ශාසනයේ භික්ෂුවා, ඒ අපේ මහානුභාව සම්පන්න මුගලන් මහරහතන් වහන්සේ.